ಯಾಪಣೆ ಅರ್ಧ ದ್ವೀಪಿ ಹಾಕಿಲ್ನೊಚ್ಚಿ ದಿಸ್ಟ್ರಿಕ್ಟ್ಗೆ ಆರಕ್ಷಕಾಂಶವಲ ಕಟ್ಟಿತು ಸಂದಹ ಬಹವಿದೇಟಗೆರನು ಸಾಮಾನ್ಯ ವೆಸೆಯಂಟಾಯತ್ ಇಡಂ ಯಲಿ ಓಂಟ ಬಹರದೀಮ ಅದಿಯರಕ್ಕೆ ಹಿಪ್ಯಾ ಕೆಟತೆ ಸಿದುಗೆರುನ ಉಪಕ್ರಮಿಕ ವಶೇನ್ ಮೇನ್ಮ ಮೂಲೋಪಾಯ ವಶೇನ್ ಎಂಬ ದಿಸ್ಟ್ರಿಕ್ಟ್ವಲ ವೆದಗತ್ ಸ್ಥಾನ ಆರಕ್ಷಕ ಕಟ್ಟಿತು ಸಂದಹ ಯುದ್ಧಾಗೆನೀಮ ಸಿದುಗೆರನಾತರ ಈ ಸಂಬಂಧೇನ್ವು ವಿಧಿಮತ್ ಅಧ್ಯಯನಕ್ ಅಖಂಡವ ಸಿದುವೆನವ ಮೆಮ ಪ್ರದೇಶವಲ ಸಮಸ್ತ ಭೂಮಿಯನ್ ಬಿಂದು ಐ ದಶಮ ಹತರೈ ನವೇಕ ಇಡಂ ಪ್ರಮಾಣಯಕ್ ಪಮಣಕ್ ಆರಕ್ಷಕಾಂಶ ಬಹವಿದೇಟ ಗಣ್ಣಾ ಬವೈ ಯಾಪನೆ ಆರಕ್ಷಕ ಸೇನಾ ಆಜ್ಞಾಪತಿ ಮೇಜರ್ ಜನರಲ್ ಚಂದನ ವಿಕ್ರಮಸಿಂಘ ಮಹತಾ ಪವಸನ್ನೆ අද වෙනකොට යාපනය බල ප්‍රදේශයේ මුලපායෙන් වශයෙන් වැදගත් ඒ වගේම උපක්‍රමික වශයෙන් වැදගත් භූමිය පමණක් ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යනවා. එය තබා ගන්නෙත් හමුදාව මූලික කාර්යභාරය තමයි සමාජයේ සාමය ස්ථාපන කරගැනීම. කිල්නොච්චි සහ යාපනය යන දෙදිසාවෙම අක්කර 2991ක් දැන් සමස්ත තිබෙනා වූ දත්තයන් අනුව තියෙනවා. ඒක හරියට ගත්තොත් එහෙම යාපනය සහ කිල්නොච්චි බල ප්‍රදේශයන් ගත්තාම 0.49යි ගණනකට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන් ආරක්ෂක ආඥාපති වශයෙන් මම හුඟක්ම සන්තෝෂ වෙනවා මට ප්‍රථම හිටපු ආඥාපතිවරුන් නිසි සැලැස්මක් අනුව ක්‍රියාත්මක කරමින් භූමියේ පිළිබඳ නිරන්තර අවධානයක් යොමු කරමින් ඒ අවශ්‍ය ස්ථානවල කඳවුරු පවත්වාගෙන ගමින් අවශ්‍ය නැතයි හැඟෙන මේ අවස්ථාවට සුදුසු භූමියන් මුදා හැරලා තියෙනවා ඉතින් ඉඳ මම හිතනවා ආරක්ෂා වශයෙන් තාමත් ස්ථාවරයි ඒ නිසා ඒ සම්බන්ධව නිරන්තර ඇගයීම් ලක් කරමින් නිරන්තරව අවධානය යොමු කරමින් ආරක්ෂාව සම්බන්ධව කටයුතු කරනවා යාපනයේ දිස්ත්‍රික්කයේ ආරක්ෂකාංශ බහිරේ පැවති 23850 වූ භූමියෙන් මේ වන විට අක්කර 21226.43ක් ආපසු බහිර දී ඇති බව යාපනයේ දිස්ත්‍රික් ලේකම් එම් ප්‍රදීපන් මහතා පවසනවා. යාපනයේ ආරක්ෂකාංශ බහිරේ පවතින සාමාන්‍ය ජනතාවට අයත් ඉඩම් බහිර දීම අදියර නදීර ක්‍රියාත්මක වෙමින් තියෙනවා. හමුදාවේ කටයුතු සඳහා අක්කර 23850.72ක් භාවිතයට අරගෙන තිබුණා. ඒ ඉඩම් වලින් මේ වෙනකොට අක්කර 21226.43ක් නැවත බහිර දීලා තියෙනවා. මේ වෙනකොට ත්‍රිවිධ හමුදාව බහිරේ පවතින්නේ අක්කර 2624.29ක්. මේ ඉඩම් වල සාමාන්‍ය ජනතාව තමන්ගේ කටයුතු මේ වෙනකොටත් ආරම්භ කරලා තියෙනවා. ඒ වැඩ කටයුතු වලට හමුදාව ලොකු සහයක් ලබා දෙනවා.